ඔයිද ඇත්තරම් මේක වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් යම්කිසි අපි මෙහෙම ගත්තොත් එහෙම ගෙදර අම්මගෙන් කකා දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. හරිද? අම්මගෙන් කකා ඉන්න දරුවෝ දෙතුන් දෙනා ඊට පස්සේ මොකද කරන්නේ? ලොකු වැඩිහිමල් කෙනාට ප්‍රතිවිරෝධීව දෙවෙනි කෙනා කටයුතු කරනවා. හරිද? දෙවෙනි කෙනා ඒට ප්‍රතිවිරෝධීව කේලම් කියලා කොටවන්න උත්සාහ කරනවා තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා. මේ වගේ පොඩි උදාහරණයක් මම මේ කිව්වේ. ඒ මේකෙන් සඳහන් වෙන්නේ රජයට විරුද්ධව නැගී සිටීමේ කුමන්ත්‍රණකාරයෝ බ්‍රිතාන්‍ය රජයේ ආධාරයෙන්ම යළි තාන්නමාන්න හා ආරක්ෂාව ලද පුද්ගලයන්ගේම කොටසක් වුණා. ඉතින් මේ කවුද? මේ කියන්නේ ඉතින් රදලයෝම තමයි. හරි, රදලයෝම තමයි. ඒගොල්ලොම තමයි ඔය විදිහට කටයුතු කරලා තියෙන්නේ. හරිද? තාන්නමාන්න හා ආරක්ෂාව ලද පුද්ගලයන්ගෙන් කොටසක්ම වූහෝ කියලා කියනවා. ඔවුන් කැරලි ගැසීමට තෝරා ගත්තේද සිංහලයේ රාජ්‍යයේම සෑම පැලැන්තියකින්ම ලැබිය යුතු කෘතවේදී බව කෙරෙහි විශ්වාසය තබා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සේනා සංඛ්‍යාව අඩු කළ අවස්ථාවයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සේනාව අඩු කළ අවස්ථාව තමයි ඔවුන් මේ වැඩේ කරේ. එතකොට ඒකේ පැහැදිලිනේ මොකද්ද? අවස්ථාව බලලා ප්‍රයෝජනය ගන්න බැරුව කරන්න බෑ. මොකද ඔවුන් තාම ශක්තිමත් රාජ්‍යයක්. හරිද? අපිට ගහන්න තිබ්බා මේ වෙන වෙන එජෙන්ඩා නැතුව හරි ක්‍රමයකට ඔක්කොම එකතු වුණා නම් ගහන්න තිබ්බා. ඔන්න ඕක තමයි කියන්නේ මේ අපිට වැරදුනේ කොතනද කියලා. අපි පටන් ගත්තොත් එහෙම, අපි කියන්න පටන් ගත්තොත් එහෙම මෙන්න මෙතන තමයි වැරදුනේ. දැන් බල ලෝභේ, බල තණ්හාව. බල තණ්හාවේ මිනිස්සු බෙදෙනව නේද? ඒ රාජ්‍ය හරියන්නේ නැහැ. අන්න ඒක තමයි. ඒ රාජ්‍ය කඩන් වැටෙනවා. ඇත්තරම මේ වැඩ තියෙන්නේ කැරලි නායකයෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ශක්තිය පිළිබඳ දැන හෝ නොදැන හෝ ඒ අමතක කොට හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කැරලි නායකයෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ශක්තිය පිළිබඳව දැන නොදැන හෝ ඒ ගැන අමතක කොට හෝ රටවැසියන් සිය හිතූ මතයට අවනත කර ගැනීම එකම අධිෂ්ඨානයෙන් අවතාරයේ අයිතිවාසිකම් වලට උල්පන්දන් දෙමින් රටවැසියන් ඔහු ඉදිරියේ මුණින් වැටි දනින් වැටි නමස්කාර කිරීමට සලස්වා මුලා කළ පරිදිම පහසුවෙන් ඉංග්‍රීසි පන්නා දෙමීමට පන්නා දමා තම සිඳිකි මුදුන්පත් කර ගැනීමට හැකි දැයි සිතුවා. ඒක හරියන්නේ මේ එජෙන්ඩ එකක් මොනහරි ඔබ දැන් මොනහරි දෙයක් ඔබ කරනවා නම් ඒ ලෝකේ අන්න අපිට වැරදුනේ කොතනද කියලා ඔන්න ඔතන ඔය එකකින්. හරිද? ඔය මේ පසු විපර මොකද්ද ඔකට කියන්නේ? පසු විපර. බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වුණාට පස්සේ අපිට වැරදුනා කියන්නේ අපි අත්සන් කරාට පස්සේ 1715 ඔන්න පසු විපර. ඔහොම හොඳට කල්පනා කරලා බලන්න තේනවාද? මේ මිනිස්සු මුං හැදුව බලලුලාව පස්සට බාවන්න. ඉතින් මේක හරි දෙයක්ද? මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි අපිට වැරදුන තැන. තේනවාද? මේක තමයි අපිට වැරදුන තැන. ඉතින් මේක පරමාර්ථ ධර්මයේ යම් දෙයක පැහැදිලි පරමාර්ථදර්ශී වෙන්න ඕනේ. අපි පරමාදර්ශී පරමාර්ථයක් තියෙනවා නම් අපි පරමාර්ථය මේක හරියට පියෝ වෙන්න ඕනේ. සද්භාවයෙන්, සද්ගුණවත් භාවයෙන් අපි දෙයක් කරනවා නම් අපිට වරදින්නේ. අපි ගුණවත් වෙන්න ඕනේ. අපි සද්භාවයෙන් කරන්න ඕනේ ඉතින්. එතකොට තමයි අපිට වරදින්නේ නැත්තේ. ඔබට දැන් තේරෙනවද මේ අපි කරගෙන තියෙන්නේ අපේ කඩුවෙන්ම අපේ හිස කපා ගැනීම, අපේ බෙල්ල කපා ගැනීම. ඔන්න ඕක තමයි කියන්නේ අපිට වැරදුන තැන. මම නැවතත් කියනවා. බලලෝභීත්වයේ බෙදීම ওই දෙකයි, සිම්පලි දෙකයි උතන තියෙන්නේ. බලලෝභීත්වය සහ බෙදීම ওই දෙකෙන් තමයි අපිට කෙලවුනේ. තේරුම් ගන්න. හරි, ඕක පොඩි දෙයක් තේරුම් ගන්න. මේක අද වෙනකොට විශාල වශයෙන් උඩු දුවලා තියෙනවා. අද වෙනකොට පාට පක්ෂ වලට බෙදিলা මිනිස්සු මරාගෙන ඉන්නවා. ඔන්න ඔකයි
තේරුම් ගත යුතු ප්‍රධානම දේ. එවන මේ පොඩි තැනක් මේකේ පිටු 40කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. වරින් වර පොඩ පොඩ අපි කියලා දෙන්න. අපිට වැරදුනේ කොතනද? දැන් අලුත් මාතෘකාව. බ්‍රිතාන්‍ය ක්‍රමෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පසුව සහ 1815 පසුව අපේ පරිහිම පටන් ගත් ආකාරය. බුද්ධාගමට තියෙන තැන දුන්නේ, බුද්ධාගම නැති කරලා දැම්මා, අන්‍ය ආගම් මේක පැතුරුවා, තැබෑරුම් හැරියා, මස් කන එක පුරුදු කරා, විශේෂයෙන්ම කුඩු, ඊට පස්සේ යුවන් පියාණ්ඩුවම 78 කුඩු ගේන්නන්න පටන් ගත්තා. ඉතින් හැම මගුලම්ම මේකේ ලියාපදිංචි වුණා, හැම එකක්ම මේක ඇඩ්‍රස් වුණා. මේ ඇඩ්‍රස් වුණ එක නිසා තමයි මේ ප්‍රශ්න අපිට ඔක්කොම ආවේ. එහෙමනම් ගිහින් එනම් අයිබෝන්, ජය වේවා.